අදහස් වෙන්නේ දැන් උදාහරණයක් හැටියට තොරතුරු දැන ගැනීමේ අයිතිය වෙන්න පුළුවන් විගණන කමිෂම පිළිබඳ කාරණේ වෙන්න පුළුවන් ඊළඟට දේවතාවකට වඩා ජනාධිපතිවරණයට තරඟ වදින්න බෑ කියන කාරණේ වෙන්න පුළුවන් අන්න ඒ වගේ සමහර කරුණු ඉතුරු කරලා රට අරාජිකත්වයට ඇදගෙන යාමට ඉවහල් වෙච්ච කරුණු තමයි සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට රජය අදහස් කරන්නේ। අමගි ජන බලවේගය කියලා මේ මහතුරු කියන නන්දඩෝන දේවල්වලට උත්තර දෙන්න ඇත්තටම අවශ්‍ය නැහැ। 19 වෙනි සංශෝධනයෙන් කවුරුන් හරි පුද්ගලියෝ ඉලක්ක කරලා නීති ගෙනාව නම් ඒ පුද්ගලියෝ ඉලක්ක කරලා ගෙනාපු නීති නැති වෙන්න ඕනේ। ඒක ද්විත්ව පුරවැසි භාවයද නැද්ද කියන එක නෙමෙයි මම කියන්නේ। කිසිම නීතියක් ඒ වගේම අපිත් කිසියම් පුද්ගලියෝ ඉලක්ක කරලා නීති ගෙනා යුතු නැහැ। යම් කිසි පුද්ගලයොන්ට තනතුරු හදන්න නීති ගෙනා යුතුත් නැහැ। ඒක අපි කරත් වැරදි, කලින් කට්ටිය කරත් වැරදි। නීති හදන්න ඕනේ පුද්ගලියෝ ඉලක්ක කරගෙන නෙවෙයි, රටේ රාජ්‍ය බල ගැන්වීම ඉලක්ක කරගෙන। පුද්ගලෝ ඉලක්ක කරගෙන නීති ගෙනාව නම් ඒවා වෙනස් කරන්න වර්තමාන ආණ්ඩුවට බලය තියෙනවා। මලමිනිය බාර ගන්න ඕනේ එම්බාම් කරන කෙනෙක්. එම්බාම් කිරීමේ හැකියාව තියෙනවා නම් ඒ මලමිනිය බාරගත්තට ප්‍රශ්නයක් නැහැ। බලස් සභා මැතිවරණය ගැන දැම්ම එහෙම අනාවක කියන්න බෑ। කොයි කාලෙදී කියන්නේ මේක අවුරුදු 4ක් කිසිම ප්‍රශ්නයක් නැතුව දුවනව නම් ඕක නෑනේ දැන්. ඉතින් ඕක ඕනිම නෑනේ නැති කළම දාන්න පුළුවන්. ඔව් ඒක තමයි අපි මේ හිත හිතින්නේ.